ි පුද්ලය හා සකු ගඩුරෝගී සඳාවන තිීම නාවඉහලට මේ රටේ පාස්කු ප්‍රහරය වෙච්චගම ජනාධිපතිකමට නාම යෝජනා බාරදීලා ජනාධිපති කැම්පේන්න එක පුරාම තාපයක් තාපයක් ගනි මහලකු වචන ගැවේ නෑ මතයෝගොල්ලු හොක වචන ගැවේ ෑ ගොල්ල ගැවේ ංක සියකයි ප්‍රශ්නාර්ථයයි. අංක විසියකයි ප්‍රශ්නාාර්ථයයි. මීගමුව වත්තල ජායල ඔය පැත්තේ ඉන්න. තා ඒකාලෙ තාප දැකපු මිනිස්සුන්ට, හොඳට මතකයි පොහොට්ටුවේ කැම්පෙන් එක. අංක විසියකයි ප්‍රශ්නාාර්ථයයි. අන්න එහෙම කුප්ප දේශපාලනයක්. අන්න එහෙම කුපාඩි දේශපාලනයක් කරපු මහින්දානන්දලා අද රෙද්දක් ඇඳගෙන ඇවිල්ලද කියන්නේ මේගෙන් දේශාලනය කරන්න්නඩපා කියලා. මහින්දානන්දට චන්දකිට්ටුනාම පාස්කුව මතක් වුණට පාස්කුව වෙනෙන් හඬ නබග වූ. ඒ වෙන යුක්තිය ඉල්ලපු මිනිස්සු අකණ්ඩව අවුරුදු හතරකුත් මාසගානක්. හැම විසියෙක් පෙනනි දම ලැබෙන හැම අවස්ථාවකදිම හැම මහොත්තකදිම ඒ වෙනුවෙන් හඩ නගනවා එක දේශපාලනය නෙමේ එක දේශාලන නෙමෙයි. අපි දැක්ක කනය නැතිවනේ ලල්ලු පන්්ිතයව වෙන කියලා පහුගේ දවස ලුල්ලු ටික් බැහල තිබ. ලල්ලු ටිකක් බැහැල! මේකේ රජ කරන්න උත්සාහකරනවා හැබැයි අපි දැක්කා ඒ ලුල්ලු ගෝටාවයට කඩේගිහිල්ල ගෝටාබයව මේ රටේ ජනාධිපති කරලා මේ රටට කෙලවෙන කොට. ති ති ර ටි ති ට ට ිනිස් මතේ ැරනකොට ಬෙ ತික ැති ර ට ය ල්ලු එතකොට හිටේ ආදවාගේ. ಇಲලු එතකොට හිටියේ ආදවාගේ ෙಸಲගಯ. ග ರಂ ට ස් ಿංಗ හැං ද කියනවා. ඉදිරියටත් මේ රටේ මිනිස්සුන්හ ඇන්දුවොත් මේ ප්‍රශ්න තුළ යි කයි කොයි කාටත් ප්‍රශ්න තිය වි ආරක්ෂාව පිළිබඳ. ඒක නිසා නැවත් මේ රට ිනිස්ස න්ද ෑස්තුෙන්න්න අප මකයි මුරුත්තෙට්ටො යාමුදුරුව ඉසර මාධ්‍යසාච්ච කියලා තිබේ ගටාවබයට මනිස්සු දොස් කියනකොට හැදෙන්ට කියනකොට අපි පොළුගහපු අපි පොළුගහල අඩපු අඹ කාටවත් ඇහින්දිට දෙන්න කිව්වා හැබැයි. ෝට ගේ රජපක්ෂ රට කෙල ඕනකොට ඒක අයියා කෙනෙක්වත් හිටියනෑ. ය එකනනාහිමි කෙනෙක්වත් හිටියන ඒ ප්‍රශ් කන කකාතා කරන්න. මේට හඩනග ප්‍රශ්න වෙනුවෙන් කතර මනිසු අකන්්ඩවේ ප්‍රශ්නයෙන් හිටිය. අද එකොන්ට තින ප්‍රශ්නේ පාස්කු ්‍රහරයෝ ඔල්ුවව තියං යාමු. එකනට තිනෙන ප්‍රශ්නය කෞද කරය කියන එක නෙමෙයි ? ඒගේ මන්තනය ඇද කියනන මේකෙන් දුක්විිච්ච මැරිච්ච මිනිස්සුන්ගේ ප්‍රශ්ය කතාාකිරීම තමයි. එක අමතක නොකිරීම තමයි අ අද මේ අයට තියන ප්‍රශ්නය ඒ අපි කියනවා. පාස්කු ප්‍රහාරය තුළ කාටවත් අපි දේශපාලනය කරන්න තියන්නෙත් නෑ දේශපාලනය කරන්නත් නෑ කියන කාරණාව. හැබැයි හැබැයි. මේ රටේ නිකරුණේ මෙහෙම ජීවිත මෙයදෙන්ඩ බෑ. ඒව ඉස්රාට නොවෙයි කියලා. සහතිකය මොකක්ද. මේ වගේ නාමල් කුමාරල වගේ කසඩ කටුසන්ට කාලකන් කොත්තෙක්ම කිවොත්. මේ වගේ ඇවිල්ලා රටක මේ තරම් විනාස කරල යන්න්න පුළුවන්න. මේ රටේ මිනිස්සු තවත් කටවහගෙනින්ඩෝ නද කියන කාරණාව අපි අවධාරනය කරනවා. තව දෙයක්. අපි දැක්කා අද උදේ වෙනකොට මාධ්‍යවාර්තා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මය සඳහන් කරනවා කියලා. මේ පරණ ක්‍රමය. හරියන්නේ නෑ. නවආර්ථික වැඩපිළිවලවක් වැඩපිළිවෙලක් ජනවාරයේ සිට ක්‍රියාත්මක වෙනවා. නවආර්ථික වැඩපිළිවෙලක් ජනවායයේ ඉදලා ක්‍රියාත්මක වෙනවා. එතුට ජනවායඉදලා ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ වෙන කොට අයවැය යෝජනාවක් විදිහට ඉදිරිපත් වෙන යෝජනාටිකනේ. දැන් අපි බලමුඒ නවආර්ථික වැඩපිළිවල තුළ ඔබත් මමත් බදු ගෙවන අපි කොහෙද ඉන්න කියන එක. දුග වෙන අපි ොහද ඉන්න කියන එක. ුසිල් ්‍රේ ජයන්ත මන්ත්‍රීවර ඇතිර කියනවා ගුරුවරුන්ගේ පඩි වැඩිකරොත් දරුවන්ට පොටටික දෙන්නඩ බැල්ලු ්චුක හන්න බැල. අපි කියනවා ගුරුවරුන්ගේ පඩිත් වැඩිකරඩ දරුවන්ගේ පොට්ටිකත් අ්චු හන්. ඒකට ඕන මුදල්ටික අර ජනාධිපතිගේ. පරිපු ඇස්තමේන්තුවේ වැඩිවුණු කෝටි නමසිිය ගානක් තියෙනවනන්නේ අන්නඒ එකෙන් අඩුකරගණ්ඩ. මොකද මේ රටේ අම්මල තාත්තල ජනවාරිය ඉඳලා. ලූනු ගෙඩිය ඉඳලා සීනිිටිකේ ඉඳලා වැඩ්ගෙවන්නේ. පොතට පතට පැන්සලට වැඩ්ගෙවන්නේ ලදරු ආහාරයට කොච්චරකාර මේ නව ආර්ථික නවාරිය ඉඳලා ජනතාවට මල් වැඩි දාලා පෙන්නන්ඩ හදන ආර්ථිකේ ලදුුරු ආහාරයටත් වැඩ්ගහල තියන්නේ කියන්නේ මුට ඕනේ දරුවන්ව උපතේ ඉද ම කණ්ඩ නොදී හාමතේතියලා මේ රටේ මන්ද බුද්ධික ජනතාවක් ගොඩනගණ්ඩ. එක තමයි. ඊළඟට දැ නව ආර්ථිකය ජනවාරරි ඉඳලා හටගන්න එහමනැත්තම් පිපි දෙන. නව ආර්ථිකයේ මේ රටේ ව්‍යාපාරිකෙන්ට ලැබුණු සහ සහන මොනවද. එහමනැත්තම් බලාපොරොත්තු මොනවද.ඇය වැෑය තුළ. ඉරිිරිම් ේත්‍රයට බලාපොරොත්තුවක් ඇති උනාද කියලා අපිියාන ඉදිරිකිරීමම් ශේස්‍ර ඉන්න. අපේ ව්‍යාපාරික ප්‍රජාවකින් හෝටල් ශේස්ත්‍රයට මේ අයවැයි හයා අරා ලැබුණු සහනයමුකක්ද. වෙනත් කර්මාන්ත ශේස්ත්‍රවල ඉන්න අපේ ව්‍යාපාරිකින්ට ලැබුණු සහන මොනවාද. මේ මේ බොරුව හැමදාම හෙඩ් ලයින්ස්වලට ලස්සන සුන්දර දේශපාලන කතාදවලට සීමා කරලා මේ දේශපාලකයෝ මේ රට දවසින් දවස ගෙන ියන්නේ අඳුරෙන් අඳුරට ඒ පොහොම පැහැදිලි මොකද වැඩ පිළිවෙලක් නෑ. රටේ එල්ලබෙන වර්ෂය වියදම අභිභවාගිය ආදායමක් ගොඩන ගණ්ඩ මේ අයවැය සමත් වෙලා නෑ. වියදම අහස උසට යත්තිී සොච්චං ආදායමක් බදු ගහලා උපයාගන්නවා. අනිවාරයෙන්ම ආ්ටුවට සිද්ධ වෙනවා ඒ අය වැය පරතර්ය එක්ක විදේශවලින් නය ගන්ඩ ඒ නැත් අන් දේශය වශෙන් හොයාගන්්ඩ. මොකද අයිම්F එකේ එකතාවය අන්නෙක් තව දුරටත් මුදල් ලච්චු ගහලා ඔය වැඩේ කරන්න අම්බනෙන එකක්නෑ. එතකොට විදේශ වලින් මේ වස්ථාවේ අපිට නය දේවිද කියන ප්‍රශ්නය සහ කොපමන ප්‍රමාණයක් ලැබේ විද කිය ප්‍රශ්නය තියනවා. එහෙමනම් නිත්‍ය වශයෙන්ම. ඒම නැත්තං කැට තියල කියන්න පුළුවන් දේශය වෙනඳ පොලින් තමයි සල් ිටි කැදගන්න. ඒෙ ල ම ඩුව සල් ි ගඩ ලගන්නේ. එහෙම ගත්ත ගමං බැංකුවල තියන මේ රටේ ඉතුරු ව්‍යාපාරටිකත් එහම ඇත්තන් තියන මොනොහරි ඇදගන යන පනගහන ආර්ථිකය ගොඩනගාගණ්ඩ තියන මුදල් ටික තමයි ආණ්ඩුවට දෙන්ඩ වෙන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ මුදල් එතකොට මේ ආර්ථිකය තවත් ඇකිලෙනවා. ඔය කියන තොරම්බල් සංවර්ධනයක ඇතුළ ඇතිවෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව සුපපුරුදු විදිහටම. නාස්තිකාරි ජනතාව එපා කියන වියදන්ටික වැඩි කරලා තියෙනවා. සෞක්්‍යයට අධ්‍යාපනයට රටේ අධ්‍යවශ්‍යතාවයන් සඳහා ලැබිය යුතු ඒ මුදල් ප්‍රතිපාදන පැහැදිල ලෙසම මේ අයවැයි හරහා කප්පාදු කරලා තියෙනවා. එහෙමනං බෝම පැෑදිලි මේ පාලකයා උත්සහ කරන්නේ මේ රටේ මිනිස්සුන්හ තාව කාලිකව අන්දල අපි දැක්ක අයවෑ කිට්වුවෙනකොට. ක ර ැස්ස දැන් ෝකතව ස්ස විස ෑලිතුනක විතර බර ජනවාර වගේ වනකට වැඩිරලදේ. තුට අපි මකත්නෑ පාලකට මතකත් නෑම කකද උනේ කියන කාරණාව. එතකොට විදුලිපිල සම්බන්ධයෙන් ගත්තම මේ වෙනකොට මේ පහුගිය වර්ෂයක ඉවිරවඩ තියන ර්ශය තුළ ලක්ෂ විසිනමයකගේ ලක්ෂ විසිනමයකගේ විදුලියසිදල විසන්ි කරලා නැවත ලබාදීීම කරලා තියනවා. එතකට මේ වෙනොටත් ලක්ෂ පහක් විතර එහෙම විසන්ධිකරපු සම්බන්ධතා තියනවා. එතකොට මේ රටේ මිනිස්සුන්ට අද වකොට රස්සා තුන හතරක් කරන්ඩ වෙලා නොමොකද එක රස්වාාවක් විදුලි විිලටයි. ඒම නැත්තම් වතුර බිලට බිටිකට ගන්න ග ල් කණ් ොඩ මනිස්සුන් ව ෙන කො හි ොයාගඩ වෙලා. ඒ තුළ ම සමාජ පරිහානියක්ක් සිද්ධවෙලා තින. ඒ පරිහානියට මේ දේශපාල ගඥයයින්ගේ විසදුම් තුළ අපි විසඳුම් දකින්න නෑ. තනි කර කරන්නේ පැලස්තර දැමින්. දැන් මේ රටේ වියතමක් කියන්න නැතුව කරන්න පුළුවන් තියන දේවල්න්නේ නාස්තිය දූෂණය වලක්වාගන්නක දැන් ඊය පෙරේද. අපි දකි නවා මහින්දා නන්ද පාර්ලිමේන්තුවේ කියනවා. එල්ලාර්සියක. ඉඩම් ප්‍රතික්ෂංස්කරන කොමිෂන් සභාව. කෝටි. බිලියන පහක වංචා වෙලා තියෙනවා. හන්තානේ පර්චස් එකක් කරෘපියල් දෙකයි සතගාන්ට විකුල්ලා තියනවා. එතකොට අපි අහනවා මේ පාලකයින්ගේ. මේ වගේ වංචා දූෂණ නවත් අන්ඩ උඹලට කොච්චර විදේශ විනිමේ ඕනද. උඹලට සල්ලි නැතුව කරන්ඩ පුළුවන් දූෂණ වංචා වලක්වාගන්නේ නැතුව. උඹල මේ රටේ මිනිස්සුන්ට බදුගගහ කොච්චර ආදායන් ගත්තාත් මේ රටටට වගුතුවක් වෙයිද කියන කාරනාව. ෞක්ෂද සම්බන්ධයෙන් ගත්තත් ේයි. අපි හතලිස්දේදක් වතුර විදගණ්ඩ මුන්ගේ ජඩව්‍යාපාරවලට අපි වියදංකරා. හැබැයි පාලකයක් කිසිම වෙලාවක උත්සාහ කරන්නේ නෑ මේ දූෂනයට නාස්තියට තිතතියනවා කියන එක. රනිල් පැහැදිලිවම කියනන එයා දූෂණය නාස්තියට තිතතියන්නේ නෑ කියන කාරනාව. එහෙම නං මේ රටේ මිනිස්සන්ට. තීරණයක් ගන්න වෙලාතියෙනවා. තව දුරටත් මේ පාලකියෝ, මේ ගමන මේ ආකාරයට යන්්ඩ දෙනවද කියන එක ස්තුතියි.